ஐபான் சேனல் ஐபான் සිකුරාදා සඳහන් නිම්නය සමගින් ඒ කාලේ අපේ මුතුන් මිත්තන් ලෙඩක් අසනීපයක් හැදුනහම මුලින්ම කියන්නේ අපි ඔකට සිංහල බෙහෙතක් කරලා බලමු කියලා. දැන් සිංහල බෙහෙතක් කිව්වේ අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලට. දැන් වර්තමානයේ වුණත් කොතරම් තාක්ෂණයේ දියුණු වුණත් අපේ වෛද්‍යක්‍රම දියුණු වුණත් අපි අපේ වැඩිහිටියන් මුලින්ම කියන්නේ අපි සිංහල වෛද්‍ය ක්‍රමවලට යමු කියලා. මුලින්ම දැන් මේ සිංහල ආයුර්වේද වෛද්‍ය ක්‍රම ගැන කතා කරද්දී කතා නොකරම බැරි මාතෘකාවක් තමයි දේශීය ඖෂධ. එහෙම නැත්නම් දේශීය ඖෂධ පැලෑටි. හිතොතනේ අද සිකුරාදා සඳහන් නිම්නේ මේ වෙලාව ගතවන්නේ දේශීය ඖෂධ පැලෑටි පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. එහෙම නේද චලනේ? ඔව් තරදිකෝ වගේ මත් දවස්වල විදසුණු විශේෂාංගය යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශීය ඖෂධ පැලෑටි පිළිබඳවයි. ඒ සඳහා අද දවසේ අපගේ මෙදිරිට පැමිණ සිටිනවා කාර්මික තාක්ෂණ ආයතනයේ ශාක තාක්ෂණාංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ආර්.එම්. ධර්මදාස මහතා. අයබෝන්. ධර්මදාස මහතා දැන් අපි ඖෂධ පැලෑටි ගැන කතා කරනකොට කතා කරන එක් දෙයක් තමයි මේ ඖෂධ පැලෑටි වල මිල අධික වීම. මේවා දුර්ලභතාවය. මේවා ඇති වෙන්නට මෙවැනි ප්‍රවණතාවයක් ඇති වෙන්නට ඔබතුමා හිතන විදිහට මොනවද හේතු වෙලා තියෙන්නේ? ඔව් චරණි ඇත්තටම සාමාන්‍යයෙන් අපි අද දවස ගත්තොත් එහෙම අපි හැම දෙයක්ම ඉල්ලුමට වඩා සැපියුමට වඩා ඉල්ලුම සහ සැපියුම අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපේ දවසින් දවස හැමදේම ඉහළ යන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කෙසේ වෙතත් අපි ඖෂධ පැලෑටි ද්‍රව්‍ය වලට අපි මුල පිරුවොත් අපි බලමු ඇත්තටම අපේ ආයුර්වේදයට අවශ්‍ය බොහෝ ඖෂධ පැලෑටි. දැනට 60%කට වඩා ප්‍රමාණයක් අපි ගෙන්නන්නේ ඉන්දියාව සහ වෙනත් රටවල් 8හි. ඒ කියන්නේ අපේ ආයුර්වේදයක් තියෙනවා, අපේ ලංකාවේ ආයුර්වේදයක් තියෙනවා. නමුත් අපි අමුද්‍රව්‍ය මත යැපෙනවා පිටරටින් එන. ඉතින් මෙන්න මේ හේතුව හින්දා ගොඩාක් දුරට අපි පිටරටින් ගේන බඩුව ගැන අපි විශ්වාසය තියලා වැඩ කරනකොට අපිට මේ වගේ වෙනවා. ඒ පළවෙනි දේ. දෙවෙනි එක තමයි දැන් ඉන්දියාව තමයි අපේ ප්‍රධානම ඖෂධ අපිට ලබා දෙන රට වෙන්නේ. මෙන්න මේ ඉන්දියාව කියන රටේ අද වෙනකොට දැන් වසර ගණනක් තිස්සේ ගැටි වැඩි කරනවා. අද වෙන විට ඖෂධ පැලෑටි වර්ග 56ක් වෙනත් රටවලට ගැටි යවන්නේ නැහැ. කියන පදනමට ඒ ගැටිය ඇවිල්ලා දෙනවා. මොකද ඒ කට්ටියගෙත් ඖෂධ පැලෑටි දවසින් දවස වැඩි වී යෑමේ තර්ජනයට ලක් වෙනවා. ඒ වගේ යම් යම් ප්‍රශ්න තියෙන හින්දා. මොකද ඒ කට්ටිය රටේ නිෂ්පාදන ආයතන බොහෝ වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ පරිභෝජනීය බොහෝ වැඩි වෙලා තියෙනවා. ජනගහනය බොහෝ වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ හේතු හින්දා. ඉතින් ලංකාවත් දැන්ට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ආයුර්වේදයේ පැත්තට. මෙන්න මේ ප්‍රවණතාවය නිසා ලංකාවේ නිෂ්පාදන ධාරිතාව ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ නිෂ්පාදන ආයතන ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ලංකාව අද වන විට පිටරටවලට පවා අපේ ආයුර්වේද ඖෂධ හදලා යවනවා. පිටරටවල පවා අද ආයුර්වේද සායන පවත් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන ඒ ලංකාවේ හදන බෙහෙත් වලින් ඒ කරන්නේ. නමුත් අපි යැපෙනවා ඒ ලංකාවේ හදන බෙහෙත් සඳහා අමුද්‍රව්‍ය ගෙන්නන්න අපි යැපෙනවා වෙනත් රටක් මත. ඉතින් මේක එක හේතුවක්. අනිත් එක අපි තව එකක් ගත්තොත් එහෙම දවසින් දවස අපි වනාන්තර ගත්තොත් එහෙම නැත්නම් අපි ගොඩාක් ඖෂධ පැලෑටි තියෙන්නේ සාමාන්‍ය අපි ගත්තොත් එහෙම වගා කරලා නෙවෙයි තියෙන්නේ. අපි මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා අපි ලබාගෙන තියෙන අපේ යවට පරිසරේ නැත්තම් ස්වභාවික වනාන්තර වෙලයි. අද වෙන විට ස්වභාවික වනාන්තර ගහන ඉතා ශීඝ්‍රයෙන් පහත බැහැලා තියෙනවා. ඉතින් මේ පහත බැහිීමේ හේතු හින්දා අපිට තියෙන ඖෂධ පැලෑටි ප්‍රමාණය, ඖෂධ පැලෑටි වර්ග ප්‍රමාණයත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි අතරම මේ වගේ ගොඩාක් ලොකු ප්‍රශ්නයකට මැදි වෙලා තියෙන්නේ. ඔව් අපිට දර්ශනත් ලබා ගන්න හැකියාවක් තිබෙනවා ධර්මදාස මහත්මයා. ඔව් සමහර අපේ තියෙන සමහර ඖෂධ පැලෑටි වර්ග තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් අපේ ලංකාවේ දැනට වගා කරන්න පුළුවන් ඖෂධ පැලෑටි වර්ග තියෙනවා. නමුත් අද වෙන විට අපි මේ හැම දෙයක්ම අපි අමතක කරලා නැත්නම් පැත්තකට දාලා තියෙන තත්ත්වයක් තියෙනවා. දැන් ඔබ ගත්තොත් තියෙන සමහර අපි දැන් ගත්තොත් තියෙන ඔබ දාගෙන බින් කොහොඹ වගේ පැලෑටියක්. ඇත්තටම ගෙදරක ඇති කරන්න හරීම හොඳ. ඒ වගේම හරීම හොඳට හැදෙන ඒ වගේ අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන පැලෑටියක් අපි අද ඒක සමහර කටි ඉන්න ගොඩක් දෙනෙක් නොදෙනුවත්කම ඉඳලා ඒක දන්නේත් නැහැ. ඊට පස්සේ ඒ සඳහා පාවිච්චි කරන තවත් පැලෑටි වර්ග කියන්නේ අපි තියෙනවා තවත් ඒ සඳහා අවගන්න ඖෂධ පැලෑටි වර්ග. ඉතින් මේ හැම දෙයක්ම අපි අද නොසලකා හැරලා දෙන බොහෝ ඖෂධ පැලෑටි අපිට අද තියෙනවා. ඇත්තටම අපි ලංකාවේ හදන්න පුළුවන් වර්ග ගොඩක් තියෙනවා. දැන් ඔබ දකින්නේ අමුක්කරා කියන පැලෑටිය. අමුක්කරා කියන පැලෑටිය ගැන මම මතක් කරන්නම් පොඩි දෙයක්. අමුක්කරා පිළිබඳ මම ව්‍යාපෘති වර්තාවක කියලා ව්‍යාපෘතිය අනුමත කිරීම සඳහා දැම්මට පස්සේ මට ආව ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ අශ්වගන්ධ නැත්නම් අමුක්කරා කියන එක ලංකාවේ වගේ පරිසරයක හැදෙන්නේ නැහැ කියලා. අපි ඒ වගේ මතවලත් ඉන්නවා.
ඉතින් පස්සේ මම ඒකට බොහෝ විහිස වෙලා පස්සේ දවස් ගානක් ගිහිල්ලා යම් බොහොමයක් වියදා අන්තිමට ඒ ව්‍යාපෘතිය අපි ගත්තා. ඒ ව්‍යාපෘතිය අරගෙන අන්තිමට ඒක ප්‍රතිපල මාස 5කින් විතර මට දෙන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම මට කියන්නේ ඉතාම සතුටුයි. ඒ යමු කරගෙන බැලැටි ලංකාවේ ඉන්දියාවට වඩා හොඳ ගුණාත්මකින් ඒ බැලැටි හැදුණා. ඉතින් ඒ පැලැටි හැදිලා ඒ පැලැටි අද වෙන විට ලංකාවේ වාණිජයේ වගා කිරීමේ තත්ත්වයට පවා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ අපි මිත්‍යා විශ්වාස වල අපි ඉන්නවද? ධර්මදාස මහත්මයා ඉස්සෙල්ලා දැන් පැවසුවා මේ අපි ඖෂධ වර්ග ඖෂධ පැලැටි ඉන්දියාවෙන් ගෙන්නනවා කියලා. දැන් එහෙම සඳහන් කරාම අපිට හිතනවා නේද දැන් අපි භාවිත කරන සිංහල ආයුර්වේද ක්‍රමයක්ද එහෙම නැත්නම් ඉන්දියන් ආයුර්වේද ක්‍රමයක්ද කියලා දැන් අපි ඉන්දියාව මත සිර 100ක් යැපෙනවද? ඇත්තටම මෙහෙමයි. දැන් අපේ ඇත්තටම අපේ ආකල්ප විවසයෙන් අපි වෙනසක් තියෙනවා. සමහර කට්ටියගේ සමහර විශේෂයෙන් අපි වෙදකම් කරන කට්ටිය පවා නැත්තම් අපි ඉන්න ගොඩාක් කට්ටියගේ මතයක් තියෙනවා. අපි සියලුම දේ පිටරටින් එන ද්‍රව්‍ය හොඳයි කියන මතය ඉන්නවා. ඒක අපි කාටත් කියන්නේ ගොඩාක් අපි ගොඩාක් දේශීය අපි අගේ කරන්න කැමති නෑ. උදාහරණයක් වශයෙන් මම කියන්නේ අපි පැනඩෝල් පෙත්තක් ගන්න අපි ක්ලිනිකල් නැත්තම් අපි සායනික පරීක්ෂණ කරනවා. නමුත් අපි තියෙන කසාය වට්ටුරු ගැන අපි කරන්නේ නෑ සායනික පරීක්ෂණ නේ. අපි ඊට පෙළඹෙන්නේ නෑනේ. හරි අපිට කවදාවත් කවුරු හරි ගොත් කුරුම්තේ ටිකක් ගත්තියක් උඹට තියන්න කියලා අපි ඒක කරන්නේ අපි ගිහිලා මේ අනිවාර්යයෙන්ම අපිට MBBS නැත්නම් අපි කියන්නේ අපි බටහිර වෛද්‍ය ක්‍රමේ මොකක් හරි බෙහෙතක් අපි ලබා ගන්න බලන්නේ අපි හිතෙන්ට යන්නේ. නමුත් ඕක නෙවෙයි අපි කලින් කරේ. අපි ඉස්සගම කරේ ගෙදර තියෙන කොත්තමල්ලි වතුර ටික තම්බලා උණ හිසරදේ හැමිරිසය දෙන පස්සේ අපි ඒක දෙනවනේ. නමුත් අද අපි ඒක කරන්නේ නැහැ. අද අපි ඇත්තටම හල්ලා අපි අද පෙත්ත පස්සේ යනවා. ඉතින් ඒ වගේ ඇත්තටම අපි ඒක වැත්තක්. අනිත් එක තමයි දේශීය ආයුර්වේදයක්ද ඉන්දියන් ආයුර්වේදයක්ද කියලා. දැන් ඇත්තටම ආයුර්වේදයේ කියන මූලික පදනම අපිට ඇවිල්ලා තියෙන ඉන්දියාවේ. නමුත් මේ ආයුර්වේදයේ එන්න කලින් බවා ලංකාවේ දේශීය ඖෂධ කියන්නේ දේශීය වෛද්‍යකම තිබුණා. ලංකාවේ දේශීය චිකිත්සා කියලා වෙනම දෙයක් තිබිලා තියෙනවා. දැන් ලංකාවේ තියෙන කැඩුම් බිඳුම් එක ලංකාවට ආවේ ඇස් වේදකම, මේ වගේ ගිඩි වේදකම, නැත්නම් වකු මේ පිළිකාවිතෝ. මේ වගේ ගොඩක් දේවල් ලංකාවේ තිබුණා. නමුත් ඒ දේවල් කරේ අපි යොමු කරේ නැහැ. අපි අර ඉන්දියාවෙන් ආපු ඒ ලියවිච්ච පොතපත තමයි අදට අපි පාවිච්චි කරන්න හුරු වෙලා තියෙන්නේ. මෙන්න මේ හින්දා තමයි අපිට ඒවත් එක්කම ආව සමහර ඖෂධ පැලෑටි ද්‍රව්‍ය ඉන්දියාවෙන් අපි ගෙන්නගෙන තියෙනවා. ඉතින් එතන අපි ලොකු වැරද්දක් කරනවා. එතන අපි ලොකු වැරද්දක් කරනවා. අපි හඳුනාගෙන නැහැ අපි ලංකාවේ පාවිච්චි කරපු මොනවද ඒවා අපි වෙන් කරලා ලංකාවේ කොච්චර දුර හදන්න පුළුවන්ද කියලා අපි පරිශ්‍රම පවත්වන්න බැට් වෙනවා. අද ඒ වගේම දැන් ඖෂධ පැලෑටි ගැන කතා කරනකොට ධර්මදාස මහත්මයා අපිට කතා කර නොකරම බෑ බින්කොඹ පැලෑටි පිළිබඳ විශේෂයෙන්ම දේශීය ආයුර්වේදයේ බින්කොඹ කියන ශාඛයට ඉතාමත් ඉහළ ස්ථාන නමුත් වර්තමානයේ මේ පිළිබඳව කතා බහ කරනවා අපි මේ බින්කොඹ ශාඛයත් ආනයනය කරනවාද කියන ප්‍රශ්නය. ඇත්තටම ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම බින්කොඹ කියන පැලෑටි අපි ගොඩාක් දුරට අපි දකින්නේ ලංකාවේ තමයි මේ ගොඩාක් දුරට පාවිච්චි කරලා තියෙන්නේ. දැන් අපි ආයුර්වේද සංග්‍රහය කියන පොත නැත්නම් ආයුර්වේද ලියවිච්ච ආයුර්වේදයේ තියෙන හොඳ පොතක් ආයුර්වේද සංග්‍රහය කියන පොත අපි දැක්කොත් ඒකේ අපි වටෝරු ගන්න බැරුවොත් මම වටෝරු ගණන් කරා වටෝරු 32කට වැඩි ප්‍රමාණයක් තියෙන බින්කොඹ ප්‍රධාන සංගටයක් වශයෙන් ගන්න වටෝරු. ඉතින් ඇතර මේ අනුව බලනකොට අපිට වෙන්නේ ලංකාවේ ඒක ඉතාම බහුලව පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මේකේ ලොකු ගුණාත්මයක් තියෙනවා. ඒ වගේම මේක ලොකු ගොඩක් ලොකු පරාසයක රෝග සඳහා මේක අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරලා තියෙනවා. අනිත් එක තමයි දැන් මේ වටෝරු දිහා දැන් අපි අනිත් එක තමයි ඉන්දියාවෙන් එන ඉන්දියාවේ බොහෝ පොතපත පරිශීලනයකට අපිට දෙන්නලා තියෙනවා ඉන්දියාවේ වටෝරු වල මේ බින්කොහොම කියන සාකේ ඇතුළත් වෙලා නැහැ කියන්නේ. ඒ කට්ටිය පාවිච්චි කරලා තවත් සාකයක් චිරාතා කියලා. චිරාතා කියන සාකේ තමයි නැත්නම් ස්වීටිය චිරාතා කියන එක උද්භිදියත්ම හඳුන්වනවා. ඒ සාකේ හිමාලය ආසිතව හැදෙන සාකයක්. නමුත් ඒකත් අද ඉන්දියාවේ වඳුීමේ තරජනෙට මුහුණ පාලා තියෙන සාකයක්. ඉතින් අපේ ලංකාවේ අද රටේ ඒක පාවිච්චි කරනවා. වාසනාව රජානි අපිට අද වෙනකොට ඉන්දියාව වගේ රටවල මේ පැලෑටි බහුලව නැහැ. ඉන්දියාවේ තිබුණා කියලා පොතපත්වල සඳහන් වෙලා තිබුණත් ඉන්දියා වටෝරු වල මේක පාවිච්චි කරලා නැහැ ගොඩක් දුරට. අපි ආපු ඉන්දියා වටවල මොකවත් මට තාම හම්බුනේ නැහැ. මම ගොඩක් වටවරු කියවලා තියෙනවා. නමුත් මට හම්බුනේ නැහැ අද වෙනකොට. ඇත්තටම ඇයි බින්කොඹ ශාකේ ඉල්ලුම වැඩි වෙලා මේ මිල වැඩි වෙලා තිබෙන්නේ? ඔව්. ඉතින් මිල වැඩි වීමට එක හේතුවක් තමයි අර ඉල්ලුම වැඩි සැපීම අඩුයි ඒක එක. නමුත් කෙසේ වෙතත් බින්කොඹ කියන ශාකේ ගොඩාක් ගුණාත්මයන් ගොඩාක් තියෙනවා. මොකද අපි ඒවා අද වෙන විටත් ඒවා වැහිලා තියෙනවා. මොකද අපේ පාරම්පරික වේදකම ඒවා තිබුණා. ඒ පාරම්පරික වට්ටෝරු අද වෙන විට අපේ සමාජයෙන් බැහැර වෙලා තියෙනවා. එහෙම නැත්නම් තියෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට නැත්නම් බොහොම සීමා වෙච්ච පිටසකට විතරයි. ඒ කටි බින්කොඹලා ගිදන්නවා. මම මෑතකදී කතා කර අපේ වෛද්‍යවරයෙක් දේශීය වෛද්‍යවරයෙක් මේ දේශීය වෛද්‍යවරයා මට කියපු කතන්දරේ තමයි බින්කොඹ නැත්නම් මේ දේශීය වෛද්‍යවරයා ඒ වට්ටෝරු ලියන්නේ නැහැ.
ඒක ඉච්චර ගුණයක් තියෙනවා. මේක විශේෂයෙන්ම රක්ත සෝදන ගුණය. ඒ කියන්නේ ඒ පිරිසිදු කිරීමේ ගුණය. ඊට අමතරව මේක ජොර නාසය නැත්නම් උණ වගේ උණ නැසීමේ ගුණය. ඊට අමතරව මේක තව තියෙනවා ද පිළිකා නාසක ගුණය. ඊට පස්සේ මැලේරියා වගේ විශේෂ රෝග වලට ප්‍රතිකාර කිරීමේ ගුණය. ඒ වගේ වාර්තාවිච්ච ගුණාංග තියෙනවා මේකේ. නමුත් ඊට අමතරව තව ගොඩාක් මේක යටි ගුණාංග තියෙනවා. ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍යවරු අදට පිළිගන්නවා බින් කුහුම නැතුව වෙන එකක් රිව්වට ඒ අදාළ වට්ටෝරුවේ තියෙන ගුණය ලැබෙන්නේ නැහැ කියලා. ඒක අනිත් එක තමයි බින් කුහුම විනුවට අපිට තවත් ගන්න බැලක් තියෙනවා අපිට කතා කරමු ඊළඟට. දැන් ධර්මදාස මහත්මයා දැන් මේ වටිනා ශාකයක් මේ බින් කොඹ ශාකය. දැන් මේ බින් කොඹ ශාකය පිළිබඳව කාර්මික තාක්ෂණ ආයතනය විශේෂ පරීක්ෂණ වගයක් මා හිතන්නේ සිදු කරමින් පවතිනවා. ඔබතුමන්ට ඒ ගැන දක්වන්න තිබෙන අදහස්? ඔව්, ඇත්තටම බින් කොඹ ශාකයේ ඉස්සරහම අපි හඳුනාගත්තේ දැන් වසර 3-4කට උඩදී අපි ඇත්තටම බින් කොඹ ශාකයේ මෙහෙම වටිනා ශාකයක් බව අපි හඳුනාගත්තා. ඉතින් ඒ අනුව ඇත්තටම බින් කොඹ ගොඩක් දුර්ලභයි කියන තත්ත්වය තමයි අපිට හැමතැනින්ම අහන්න ලැබුණේ. මෙන්න මේ හේතුව නිසා අපි කරා පොඩි සමීක්ෂණයක් කරා. සමීක්ෂණයක් කරලා අපි සියලුම AGA ඩිවිෂන් නැත්නම් අපි ප්‍රාදේශීය කොටස හරහා අපි ඒක කරලා අපි ගත්තා බින් කොඹ තියෙන ඒ ප්‍රදේශ. ඊට පස්සේ පොතපතවල තිබිච්ච ඒ විස්තරත් අනුව අපි බින් කොඹ ප්‍රදේශ හොයාගෙන ගියා. හොයාගෙන ගිහිලා ඒ තියෙන බහුලතාවය කොච්චරද, කොච්චර ප්‍රමාණයක් තියෙනවද, මේ හැම දෙයක් ගැනම අපි පරිගණකයේ සමීක්ෂණ වාර්තාවක අපි එකතු කරගෙන ඊට පස්සේ අපි පටන් ගත්තා මේ බින් කොහොම කියන සාකයේ يعني රසායනිකව එහෙම නැත්නම් ජීව විද්‍යාත්මක ගුණාත්මකව එහෙම නැත්නම් මේකේ තියෙන රූපාකාරය පිළිබඳ ඒ තියෙන වෙනස්කම් අනුව අපි මේක හෙවීමේ කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. ඔය වගේම කාර්මික තාක්ෂණ ආයතනය මගින් මේ බින් කොහොම සංරක්ෂණය පිළිබඳව මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගෙන තිබෙන්නේ දැන් තස්ම? ඔව්, ඇත්තටම ජානීය කීතාවත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි ඕනම බෙහෙත් පැරෑටියක් සංරක්ෂණය කළ යුතුයි. බින් කොහොම කියන එකට ඉතින් අපි විශේෂ තරක් ලබා දිය යුතුයි. මොකද මේක වද වියෑමේ තර්ජනයට මුහුණ පාලා තියෙන සාකයක් ඉදලා. ඉතින් දැන් ඇත්තටම අද වෙන විට අපි මේ සමීක්ෂණයට අනුව අපි හමුවිච්ච ගොඩාක් වර්ග. බින් කොහොම කියන්නේ එක වර්ගයක් නෙවෙයි. බින් කොහොම කියන්නේ එක පැරෑටියක් වශයෙන් අපි දැක්කට මේකේ ගොඩාක් වෙනස්කම් තියෙන පැරෑටි තියෙනවා. අපිට මං හිතන්නේ දර්ශන තීරණ නම් බලා ගන්න පුළුවන් බින්ගෝම පැලෑටි. ඒ කියන්නේ එක එක ආකාරයේ බින්ගෝම පැලෑටි තියෙනවා. බින්ගෝම පැලේ පත්‍රිකා අනුව බෙදිච්ච අනුව ඊට පස්සේ ගහේ ප්‍රමාණය අනුව ඒ වගේ බෙදිලා තියෙනවා 3-5-7-9 කියන පත්‍රිකාවෙන් විතර 11-13 ඒ වගේ තියෙනවා. ඒ වගේ සීරීස් එකක් අපිට බලා ගන්න පුළුවන් නම් හොඳයි. දැන් ධර්මදාස මහත්මයා මේ අපි ඔය අපි දකින්නේ බින්ගෝම සාකේ නෙවෙයි. බින්ගෝම වෙනම ෆොටෝස් අපේ මේ පින්තූර ෆොටෝස් අපිට තියෙනවා. මේ අපිට බින්පෝල් කියන ශාකය තමයි ඔබ දැක්කා. අන්න ඔය තියෙන දැන් දකින්නේ මම හිතන්නේ බින් කොහොම ශාකය. ඔව්, ඔය දකින්නේ බින් කොහොම ශාකය. දැන් ඔය අපි දකින්නේ පත්‍ර 3 සහිත බින් කොහොම ශාකය. දැන් ඕක අපිට හැමදාම තියෙන්නේ හල්දුම් මුල්ල කියන ප්‍රදේශයේ. ඒ එක එක ප්‍රදේශ වලටත් අනුව ඔය තියෙන බින් කොහොම වර්ග වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහර ප්‍රදේශ තියෙන පත්‍රිකා 3 තියෙන එක. තව සමහර ප්‍රදේශ තියෙන පත්‍රිකා 5, පත්‍රිකා 7, පත්‍රිකා 9, පත්‍රිකා 11 වගේ තියෙනවා. හොඳයි ධර්මදාස මහත්මයා. දැන් මේ බින් කොහොම ශාකය සඳහා විවිධ ආදේශක තිබෙනවද? දැන් බින් කොහොම ශාකය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්? ඔව්, ඇත්තටම. ඔව්, දැන්ට අපිට ඇත්තටම දැන් බින් කොහොම වෙනුවට දැන් බින් කොහොම කියන්නේ බූ නිම්බ කියන එක. ඇත්තටම බූ නිම්බ කියන එකට ආදේශකයක් වශයෙන් කිරාත කියන ශාකය ලංකාවේ නැත්නම් හීම් බින් කොහොම කියන ශාකයක් පාවිච්චි කරනවා. ඒක කිරාත නැත්නම් ඒක අපි විද්‍යාත්මක උද්භිද විද්‍යාත්මක ගත්තොත් ඇන්ඩ්‍රෝගැපිස් පැනිකියුලාටා කියන ශාකය. මෙන්න මේ ශාකයේ තියෙන ජොරනාසක ගුණය තියෙනවා. හැබැයි දැන් බූනිම්බ නැත්නම් බින් කොහොම කියන එක අයත් වෙන්නේ මැලියේසියේ කියන මේ කුලයට. නමුත් ඔය අපි අදාගන්නේ බින් කොහොම එක ප්‍රදේශයක තියෙන බින් කොහොම ශාකයක්. දැන් ඔය තමයි සාමාන්‍ය ස්වභාවික පරිසරවල බින් කොහොම තියෙන හැටි තමයි දැන් ඔය දකින්නේ. ඉතින් මේ බින් කොහොම කියන එක ඔය දකින්න බින් කොහොම සහ ඔතන තියෙන බින් කොහොම බීජ වර්ග දෙකක් තියෙනවා. ඔතන සමීප දසවල බලන්න පුළුවන්. ඒකේ තියෙන බින් කොහොම සහ හීම් බින් කොහොම කියන ශාක දෙකේ බීජ වර්ග දෙකක් ඔතනම තියෙනවා. ඒ දෙක පැහැදිලිව හඳුනා ගන්න අපිට පුළුවන්. ඒක නම් කළත් අපි ඇතිද. ඉතින් මේ හීම් බින් කොහොම කියන ශාකය නැත්නම් කිරාත කියන ශාකය අපි ගත්තොත් මේක සමහර ස්වභාවික වල්පැලෑටියක් වශයෙන් හැදෙනවා. නමුත් මේකේ අර අපි ඉහතින් දැක්වපු බින් කොහොම ශාකය තියෙන ගුණ ඒ ආකාරයෙන්ම නැහැ. නමුත් උණනාසන ගුණය තියෙනවා. ඒ වගේම දැනගන්න කැමති අපේ බින් කොම් පිළිබඳව කතා කර මේ බින් කොම් පැලෑටියේ ශාකයේ විශේෂත්වයක් තිබෙනවාද මේතනම් අපි කතා කළ යුතු? ඔව්, ඇත්තටම බින් කොම් ශාකයේ විශේෂත්වයක් තියෙනවා. මොකද බින් කොම් ශාකයේ අද අපෙන් නැති වුණොත් නැත්නම් අපිට අද නැති වුණොත් ඊහා ආශ්‍රිත වට්ටෝරු පාවිච්චි කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ ඊහා ආශ්‍රිතව ඒතුර ඊහා ආශ්‍රිතව අපි ප්‍රතිකාර කරපු රෝග සඳහා වෙනත් ප්‍රතිකාරම අපිට කරන්න බැරි වෙලා යනවා. ඉතින් මේ හින්දා ගොඩාක් වැඩසිලා යනවා. අද තමයි බින් කොහොම කියන සාකේ ලංකාවේ නැතුණු ලෝකයේ විසම වෙනත් කිසිම රටක බින් කොහොම කියන එක අපි තරම් ගොඩාක් පාවිච්චි කරන රටක් නැහැ. දැන් බින් කොහොම කියන සාකේ ලෝකේ තවත් රටවල තියෙනවා. දැන් උදාහරණ වශයෙන් අපි ගත්තොත් එහෙම චයිනා, චීනයේ, ඊට පස්සේ වියට්නාමයේ, ඒ වගේ රටවල තියෙනවා. ඒ වුණත් ඒ වගේ අපි තරම් පාවිච්චි කරලා නැහැ.
අපි තමයි මේ ගොඩාක්ම අපේ ආයුර්වේද වටපිටාව තුළ ගොඩාක් මේ සඳහන් වෙලා තියෙන්නේ. දැන් ධර්මදාස මහත්මයා මේ අපේ වැඩසටහන ආරම්භන හිතවතුන් කල්පනා කරනවා ඇති දැන් ඔවුන් මේ බින්කොහඹ ශාකයේ කොහොමද හඳුනාගන්නේ කියලා. දැන් විශේෂ ලක්ෂණ තිබෙනවද හඳුනාගන්නට? ඔව් බින්කොහඹ ශාකයේ ඇතර මම ඉස්සර සඳහන් කරේ බින්කොහඹ ගොඩාක් තියෙනවා. බින්කොහඹ වර්ග ගොඩාක් අතර ලංකාවේ හඳුනා දෙනවා. සමහරට ඔබට දැන් අපි ඇතර දැන් කාර්මික තාක්ෂණික ආයතන වශයෙන් අපි මේ හඳුනා ගැනීම සඳහා ඊ ප්‍රදේශවලින් හම්බ වෙච්ච බින්කොහඹ නිදර්ශක බිගොහම සාක නිදර්ශක වියලි නිදර්ශක සහ සජීවී නිදර්ශක දැන් සජීවී නිදර්ශක ඔබට කාර්මික තාක්ෂණික ආයතනයේ තියෙනවා ඊට අමතරව බිගොහම සාකේ හඳුනන බිගොහම සාකේ වඩා උස නැති සාමාන්‍ය අඩියක් විතර උසට වැවෙන ඒ වගේම මේක ටිකක් හිවන සාහිත්‍ය ස්ථානවල වැඩෙන පත්‍රිකා 3 5 7 9 11 සහ 13 කියන වර්ගවලට අයත් ඒ වගේ ඊටම කුඩා ලස්සන සුදු පාට මලක් පිපෙන සාකයක් අවසාන වශයෙන් දැනගන්න කැමති අපි බින්කොඹ ශාකය දැන් අපි මිනිස්යාගේ ප්‍රයෝජන සඳහා ගත්තොත් මේ බින්කොඹ ශාකයේ ප්‍රයෝජනය අනාගතයේදී මිනිසාට මොන වගේ වැදගත්කමක් උසුලයිද? ඇත්තටම අපි කරපු මූලික පරීක්ෂණ වලින් අපිට ඇත්තටම හිරිලා තියෙන දේ තමයි දැනට අපේ රටේ නැත්තම් අපේ තියෙන ප්‍රධාන රෝග ගත්තොත් පිළිකා. අනිත් එක තමයි මැලීරියාව. දැන් පිළිකා මැලීරියාව කියන දෙකට මේකේ සමහර කොටස් ඉතාමත්ම හොඳින් මේකට ප්‍රතිචාර දක්වලා නැත්තම් මේ ඒවා නාසන ගුණේ තියෙනවා කියන එක දැන් අපිට හිරිවිලා ඉවරයි. ඉතින් ඇත්තටම අපිට මේ පිළිබඳ පරීක්ෂණ කළා. අපිට ලංකාවෙන් පුළුවන් වුණොත් කොයි කාලෙක හරි බින්කොහොඹ කියන ශාකය පිළිකාවට ප්‍රතිකාර කරන්න හොඳයි. නැත්තම් පිළිකාවට නැත්තම් මැලීරියාවට ප්‍රතිකාර කරන්න හොඳයි. ඒ සඳහා අපිට ඖෂධයක් නිෂ්පාදනය කළා. ඇත්තටම මේ දහස් ගාන මහර්ග මොස්පිරේකට ගියොත් ඔය ගැටි දැක් ගන්න පුළුවන්. දහස් ගානක් මේ විදිහට දුකින් අපිට නිදහස් කරන්න පුළුවට අපි මං හිතන්නේ රටේ ජාතියේ යම්කිසි වැඩක් කරා වෙනවා. ඉතින් ඒ හින්දා මේ වගේ වටිනා කියන ශාකයක් අපි අනිවාර්යයෙන්ම සංරක්ෂණය කරන්න